පාරදිගේ කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ රෙක්සිගේ සැලුන් එකේදී. නානයක්කාර සරණිව දකීද එහෙම නැත්නම් සරණි කොහොමද බේරෙන්නේ කියන මාතෘකාවත් එක්ක. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ආටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න කියලාත් අමතර ඉල්ලීමක් කරන්න කැමතියි. ඉතින් ආ මේ වෙනකොට දන්නව නේද? ඒ තමයි රෙහන් සරණි මේ දෙන කොච්චර ආදරෙන් ඉන්න උත්සාහ කරත් මේ දෙන්නගේ ආදරේ ලස්සනට ගලාගෙන ගියා උනත් මේ දෙන්නගේ ආදරේ පරිස්සමට තියාගන්න මේ දෙන්නටම අවස්ථාවක් දෙන්න වටේ ඉන්න කට්ටිය කොහෙත්ම සූදානම් නැහැ. ඩාලින්, සිකුරා, බණ්ඩා මේ කට්ටිය අතරේ යන සාකච්ඡා වලදී පව පැහැදිලි වෙන කරුණක් තමයි ඩාලින් හැමතිස්සෙම උත්සාහ කරන්නේ සල්ලි කොටියක් කරගන්න ඔය හැමදේම වෙනස් කරන්න. ඉතින් දැන් කොටියම කියනෝ නම් බණ්ඩට පුළුවන් වුණා. ඒ පුළුවන් උනේ ඩාලින් ඇතුළු කට්ටිය මෙන්න මේ රුක්ෂානව මහමලකාරට මොනගස්සපු එක නවත්තන්න පටන් ගත්ත එක. ඉතින් ඒ දේ නම් හරියාකාරව කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ වුණාට ඒ විදියටම දැන් නානයක්කාර දැන් සැලුන් එකේදී මොන ගැහෙනවනේ ඒ රෙහාන්ව. ඉතින් මෙතනදී කොහොම හරි අපිට දකින්න ලැබුණා සරණි මුලින්ම නානයක්කාරව දැකලා ඉක්මනින්ම මාරු වෙන සීන් එක. ඉතින් කොටින්ම කියනවා නම් තවත් වැඩි වෙලාවක් නානයක්කාර මේ සැලුන් එකේ ගත කරනව නම් එතකොට වොෂ්රූම් එකට ගියත් ඒ වගේම වතුර කක් බොන්න ගියත් අනිවාර්යයෙන්ම රෙහාන් ළඟට සරණිට එන්නම සිද්ධ වෙනවා. ඉතින් සරණි මොකද්ද මෙතනදී කරන්නේ? අන්න ඒ ගැන ගැටලුව හැමෝටම තියෙනවා. ඉතින් කොටින්ම කියනවා නම් සරණි ගොඩක් දුරට ටැක්සි එකක් අරගෙන අනිවාර්යයෙන්ම ගෙදෙට්ට යාවි කියලාත් අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඇත්තම කියනවා නම් මේ විදියට ගියාට පස්සේ රෙහාන්ට කෝල් කරලා අනිවාර්යෙන් Taman ගෙදෙට්ට පැමිණ බව කියාවි. විශේෂම කතාව කිව්වොත් ආර්ය සේනට අමාරුයි කියලා දුරකථන ඇමතුමක් පැමිණෙන නිසා Taman ඉක්මනින්ම ගියා ආර්ය සේනට බෙහෙත් ටිකක් කරන් දෙන්න. ඉතින් යාළුවෝ දෙන්න ගොඩ දවසකින් මොන ගැහුණු නිසා Taman යාළුවෝ දෙන්නට නිදහස දීලා ආර්ය සේනට බෙහෙත් ගන්න පැමිණි බව සරණි ලොකු බොරුවක් මෙතනදී හදන්න පුළුවන්. ඒ කියන්නේ සරණට නානයක්කාරව අහුවෙන්නේ නැහැ කියන දේ දැන් පැහැදිලි ඇති ඔයාලට.